ඉතින් මම අත වශයෙන්ම අපි කතා කරා බාර ඉස්සෙල්ලා මම ඔබතුමාට කිව්වා වගේ අපි මේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම සහ විකිණීම පිළිබඳව මහා බිල්ලෙක් බවගෙන ආන්දෝලනකව අපි කතා කරනවා නමුත් අපි දැක්කා මේක මේ මේ අපි අපි හිතේ පෞද්ගල අපි නිදහස ලැබනකොට මේ රටේ මේ ආයතන බහුතරයක් තිබුණේ පෞද්ගල ආයතනවල ෂෙල් ගෑස් සමාගම් වැනි ජාත්‍යන්තර මේ මේ විශාල සමාගම් වලට නමුත් 1975 70 දශකයේදී මෙතන ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය විසින් ගත් තීරණයක් අනුව තමයි රුසියාවෙන් තෙල් ලබාගෙන 60 ගත් තීරණයක් අනුව මේ සියලුම දේවල් රාජ්‍ය ආයතන පාලනය කරන ආයතන බවට පත් වුණා ඒ වගේම බණ්ඩාරනායක මහත්මයාගේ ජනතා සේවාව විසින් රාජ්‍ය පාලනය කරන ආයතන බවට පත් වුණා